තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය දෙවන තරගයේ ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. පැවති අයහපත් කාලගුණය නිසා පන්දු වාර 47කට සීමා වූ තරගයේ කාසිය වාසිය ජයගත් දකුණු අප්‍රිකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දු වාර 47 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 283ක් රැස්කර ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ සියලු දෙනා දැවී ලකුණු 197ක් පමණයි. ඒ අනුව ඩක්වත් ඇට් ලුයිස් න්‍යායට අනුව ලකුණු 67ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණේ තරගාවලිය 1-1ක් ලෙස සමතත්වයට ගෙන එමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ චරිත් අසලංකයි. ඒ පන්දුන් 69කදී ලකුණු 77ක් රැස් කර ගනිමින් තරගයේ අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී චරිත් අසලංක කියා සිටියේ ඊළඟ තරගයේ හොඳින් ක්‍රීඩා කර තරගාවලිය ජය ගැනීමට උත්සාහ කරන බවත් දසුන් අයියා සමග හොඳින් පිතිකරණයේ යෙදී සිටියේදී ඇති වූ වර්ෂාව හේතුවෙන් තරගයේ මදකට අත්තිට වූ නිසා එයත් අපට අවාසියක් වූ බවයි. අවද වැඩි දුරටත් අදහස් දක්වමින් කියා තිබුණේ මා ඇතුළු අනිත් ක්‍රීඩකයන් අතින් සිදු වූ පන්දු රැකීමේ දුර්වලතා පැවති බවයි. එංගලන්ත තරගාවලි අවසානයේ මම ගොඩක් මහන්සි වුණා. දැන් මම යම් තාක් දුරට සාර්ථක වී ඇති බව මට හිතෙනවා. මම අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරලා අසාර්ථක වුණාම දසුන් අයිය තමයි මට කිව්වේ අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරන්න කියලා මග පෙන්වුවේ. අංක 5 ස්ථානයේ මම ක්‍රීඩා කරන්නේ හරිම කැමැත්තෙන් සහ වගකීමෙන් බවයි වැඩි දුරටත් සඳහන් කර තිබුණේ. දිනෙන් දින අලුත්වන උණුසුම් ක්‍රිකට් විස්තර ඉක්මනින් දැනගන්න විකසිත ලෝකයේ ක්‍රිකට් චැනල් එකක් subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. සියලු දෙනාටම ක්‍රීඩාශීලී දවසක්.